ආයුබෝවන් සුබ දැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදම ගෙදර ප්‍රථම නවධානය උදෑසන පුවත් සිරස්තල වෙත ගුවන් හමුදාවේ බලගන දෙකකට ජනප්‍රති වර්ණ ප්‍රදානය කෙරේ 2021 අවසන් වන විට විදුලිය ලබා දීම 100ට 100කින් අවසන් කරනවා අගමැති පවසයි කොරෝනා එන්නත් ලබා දීමට මෙරට නිසි ක්‍රමවේදයක් නැහැ විපක්ෂ නායකගෙන් චෝදනා උදෑසන ප්‍රවෘත්ති තුලින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් ඊයේ දින රාමංජහ අමරපුර මහානිකායන්හි මහනාහිමිවරු වෙත ලබා දුන්නා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සුවබැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් මේ වන විට මහා සංඝරත්නය සහ අන්‍ය ආගමික නායකයන් වෙත ලබා දීම සිදු කරමින් පවතිනවා ඒ අනුව රාමංජ මහානිකායේ මහානායක අග්ගමහා පඬිතුක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන් වහන්සේට සහ අමරපුර මහානිකායේ වැඩබලන උත්තරීතර මහානායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජී හිමිපාණන් වෙත මෙම වාර්තාවේ පිටපත් පිරිනැමීම සිදු වුණා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිච හරිගුප්ත රෝහණදීර මහතා විසින් උන්වහන්සේලා වෙත මෙම වාර්තාවේ පිටපත් පිළිගන්වනු ලැබුවා මීට පෙර අස්කිරි සහ මල්ලතු මහනාහිමිවරුන් වෙත පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවබැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ පිටපත් බහර දී තිබූ අතර ඉන් අනතුරුව කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙත පිරිනමනු ලැබුවා නීතිපති දප්පුලි දෙලිවේරා මහතා වෙතද මෙම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපත් බහර දීම පසුගිය සතියේ සිදු වුණා පාස්කු ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර ලබන 10 වනදා මෙම වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක්ද පැවැත්වීමට නියමිතයි කෙසේ වෙතත් මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකි බවයි අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පසුගියදා විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් සඳහන් කර සිටියේ එමෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ සහ සමාජ කණ්ඩායම්ද පාස්කු කොමිසමේ වාර්තාව පිළිගත නොහැකි බව දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටිනවා මේ අතර පාස්කු විරුද්ධ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙල්ල වූ සමයේ කඩු 6000ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසට ඉල්ලමින් කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලබාගෙන මේ මාස 31 වනදා කරුණු දක්වන ලෙසට අභ්‍යාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළා මෙම පෙත්සම අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායා දුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා පෙත්සම්කාර කාඩිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිච සංජීව ජයවර්ධන මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරිදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ කොමිසමේ වාර්තාව ඉක්ුද්දා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් තම සේවාදායක හිමිපාණන්ට ලබා දුන් බව සඳහන් කළා එමෙන්ම අදාළ කඩු තුගය පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර මෙරටට ආනයනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳව විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු අධිකරණයේ හමුවේ පෙන්වා දුන්නා පෙත්සම්කාර කාඩිනල් හිමිපාණන් වහන්සේ අධිකරණයේ හමුවේ කියා සිටියේ පාස්කු ඉරිදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව කිසියම් පිරිසක් මෙරටට කඩු 6000ක් පමණ ආනයනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. ඉන් කඩු 600ක් පමණ මේවන විට හඳුනාගෙන තිබෙන අතර ඒවා මොහොමඩ් සත්තාර නමැත්තෙකු විසින් ගෙන්වා ඇති බවටත් ඒවා පාස්කු ඉරිදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මරණ ප්‍රහාරයක් එල්ල කොට මිය ගිය මොහොමඩ් ඉන්සාෆ් නමැත්තාගේ අවශ්‍යතාවයකට අනුව ගෙන්වා තිබෙන බවට තොරතුරු හෙළි වී තිබෙන බවත් පෙත්සම් කරු පෙන්වා දුන්නා. මේට අමතරව තවත් කඩු 5400ක් පමණ මේවන විට රට තුල නිදැල්ලේ සැරිසරමින් තිබෙන බව පෙන්වා දුන් කාඩිනල් හිමියන් මේ ජාතික මෙන්ම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවයි කියා සිටින්නේ. මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස ආරක්ෂක ප්‍රධානින් වෙත ලිඛිතව දැනුම් දී තිබෙන බවද පෙන්වා දුන් කාඩිනල් හිමියන් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අංශ ප්‍රධානින් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසටයි අධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සහ එම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම්ට නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඊයේ දින දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා. සියලු දේශපාලන පක්ෂත් සියලු ආගමික සංවිධානත් දැන් මේ වාර්තාව පිළිබඳව ලොකු විවේචනයක් කරනවා. එම වාර්තාවේ තිබෙන හොඳ කාරණා පිළිබඳව රජයේ අවධානය යොමු කරලා ඒවිෂ්ඨ කරන්න කටයුතු කරා. සම්පූර්ණ වාර්තාව නම් එලි දැක්වීම එච්චර සුදු වෙන්නේ නැහැ. මොකද ඔබ දකින්නේ ඇති සමහර බුද්ධාසන නිලධාරීන් සාක්ෂි දෙනකොටම මාධ්‍ය ඉවත් කළ සාක්ෂි දුන්නු. මොකද ඒ සමහර කාරණා රාජ්‍ය ආරක්ෂාවට බලපාන කාරණා. පාස්කිරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිතව ආණ්ඩුව ක්‍රියා කළා නැහැ. මේ පිළිබඳව ඉතාමත් පැහැදිලි ප්‍රකාශයක් අපි කරලා තිබෙනවා. ඒක තමයි මේයින් හෙළිවෙච්ච කාරණා තවදුරටත් සංගවන්නේ නැතුව රටට ඉදිරිපත් කරන්න කියලා. මේ පරිශ්‍රණය ජාත්‍යන්තර පරිශ්‍රණයක් බවට පත් කරන්න මොකද හේතුව මේ පිළිබඳව මුළු රටමත් ලෝකෙමත් බලන් ඉන්නවා. මේ රජ යටතේ ඒ කොමිෂමේ වාර්තාව සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමණක් නෙමෙයි CID එක TID එක ඒ සඳහා පරීක්ෂණ පවත්වාගෙන යනවා. ඒ අවශ්‍ය කරන
ඒවට සම්බන්ධ නායකත්වය ලබා දුන්නේ සෑම සියලු දෙනාම නීතියට ගෙන එන එක අපි වගකීම බාර අරගෙන කටයුතු කරනවා. පාස්කු ඉරිදා බෝම්බේ බෝම්බේ පුපුරන්න ඔබ ඇයට විතරයි නඩු දාලා තියෙන්නේ. මහා මොළ කරුට නඩු නෑ, සල්ලි වියදම් කරපා ගන්න නඩු නෑ, ආයුධ දුන්නේ කාට නඩු නෑ. මේක අල්ලගෙන ගියොත් එළි වුණොත් සායම යන්නේ ආණ්ඩුවේ කියලා අපි තමුන්නාසයට කියනවා. පාස්කුව කොරවපු කට්ටිය කොහෙද ඉන්නේ? ඒක හෙව්වනම් හරියට අද ආණ්ඩුවේ ඉන්න කට්ටියගේ කිල්ලෝට වල තියෙන කුණු ටික එළියට එනවා. හැබැයි එක දෙයක්, අද මේ ආණ්ඩුවේ අංක 1 නායකපත්‍රය මොකද්ද? මේ විපක්ෂයේ නායකයින්ව දඬු කඳේ ගහලා කොහොමද මේ රට මිලිටරි ජුන්ටාව බවට පත් කරලා Tamanට ඕන විදිහට ගෙනියන්න කියලා ඉවරලා. මේකම මේ විපක්ෂය මේකේ මේ ප්‍රයෝජන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එදා ඒ වරද කරපු ඒක වළක්ව ගන්න කටයුතු නොකරපු සියලු දෙනාට චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒවා උසාවියෙන් අධිකරණයට ගිහිල්ලා අධිකරණයෙන් තීන්දුවක් කරයි. කවුද වැරදිකාරයෝ කියලා, නිවැරදිකාරයෝ කවුද කියලා තීන්දු කරයි. අධිකරණයට තාම නඩු ගොනු කරලත් නැහැ. ඒ ගොනු කරාට පස්සේ අධිකරණයෙන් තමයි තීන්දුව දෙන්නේ. මේ රටේ ඉන්න මුස්ලිම් ප්‍රජාවට ඕන්ටත් ඕමනාකම තිබුණා මේ සහරාන්ගේ ප්‍රහාරයේ පිටිපස්සේ ඉන්න මහමොලකරුවා කවුද කියන එක දැනගන්න. නමුත් ඒක මේ කොමිසමේ වාර්තාවලින් අපිට හෙළිදරව් වෙන්නේ නැහැ. අද ඒ යාපාලන රජයේ හිටපු මැති අමාත්‍යවරු තමයි මේ පරීක්ෂණය ගැන කතා කරන. නමුත් පාසුක පහරේ ඇති උනේ ඔවුන්ගේ තියෙන අඩුපාඩුකමින් කියන එක ඔවුන් දැන්වත් පිළිගන්න ඕනේ. ජාති වෙනුවෙන් කළ විශිෂ්ටත්වය අගෙමින් ගුවන් හමුදාවේ බලගෙන දෙකකට ජනාධිපති වර්ණ ප්‍රධානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින පැවැත්ුණා. ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගෙමින් ගුවන් හමුදාවේ බලගන දෙකකට ජනාධිපති වර්ණ ප්‍රධානය කිරීමේ ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේදී පැවැත්වුණා. දශක හතක කාලයක් මව්බිමේ සාමය උදෙසා ජීවිත පුදකල සහ කැපවීමෙන් ක්‍රියා කළ ගුවන් විරුවන්ට ජාතියේ ගෞරවය පිරිනමන බව සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාතියේ සුරක්ෂිතභාවය අඛණ්ඩව රැක ගැනීම ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ සේවාවන්හි මූලික වගකීම බවයි. සොරකිමු ලකමර තේමා කරගනිමින් දශක හතක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 5 ප්‍රහාරක ගුවන් බලගණිය සහ අංක 6 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා බලගණියට ජනාධිපතිවරයා අතින් මෙලෙස වර්ණ ප්‍රදානය සිදු කෙරුණා. සේනාධිනායකයා සන්නද්ධ හමුදාවකට පිරිනමන ඉහළම ගෞරව සම්මානය ජනාධිපති වර්ණ ප්‍රදානයයි. මේ සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජනාධිපති වර්ණ 13කින් පිදුම් ලබා තිබෙනවා. ගුවන් හමුදාවේ 70 සංවත්සරය වර්ණවත් කිරීමට පැමිණි විදේශීය ගුවන් හමුදා සමාජිකයින්ට ප්‍රශංසා උපුද කළ ජනාධිපතිවරයා ජාතීන් අතර මිත්‍රශීලී සබැඳියාව එමගින් ප්‍රදර්ශනය වන බවත් එම බැඳීම් අඛණ්ඩව පවත්වාගෙන යමින් තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් සඳහන් කළා. වර්ණ ප්‍රධානෙන් අනුතුරුව කටුනායක මූලික ගුවන් කඳවුරේ C-130 කඳවුරේ අංක 2 සහ අංක 5 බලගන ජනාධිපතිවරයා විසින් නිරීක්ෂණය කරනු ලැබුවා. ඉන්දියා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ගුවන් නියමුවන් සමග සමූහ ඡායාරූපයකටද පෙනී සිටියා. ගුවන් හමුදාවේ 70 ගුවන් බලය තේමා කොටගෙන එයා කමාණ්ඩර් කොමදෝරු චන්න දිසානායක මහතා විසින් රචිත ග්‍රන්ථය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. ගුවන් හමුදාපති යා මාෂල් සුදර්ශන පතිරණ මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරුත්තිලනයක් පිළිගැන්වීම සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය සමග ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් තැබීම සඳහාද එක් වුණා. ජාතික විදුලි බල පද්ධතියට මෙගා වෝට් 350ක විදුලි ධාරිතාවයක් එක් කිරීම සඳහා කෙරවල පිටියේ ඉදිවන මෙරට පළමු ස්වාභාවික ද්‍රව වායු විදුලි බලාගාරයේ ඉදිකිරීමේ කටයුතු ඊයේ දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. කෙරවල පිටියේ ඉදිවන ලංකාවේ පළමු ස්වාභාවික ද්‍රව වායු විදුලි බලාගාරයේ හෙවත් LNG විදුලි බලාගාරයේ ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජාතික විදුලි බල පද්ධතියට මෙගා වෝට් 350ක් එක්වන මෙම ලක්දනවි ස්වාභාවික ද්‍රව වායු සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ පළමු අධියරේ කටයුතු මාස 21ක් තුල නිම කිරීමට නියමිතයි. පළමු අධියරේදී මෙගා වෝට් 220ක්ද තවත් මාස 12ක් තුල අවසන් වන මෙම ව්‍යාපෘතියේ වන අධියරේදී මෙගාවෝට් 130ක්ද ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිතයි. අපේ රජයන් පුරුදු වෙලා ඉන්නේ වැඩ කරන්න. ජනතාව අපෙන් ඒක බලාපොරොත්තු වෙනවා.
सूर्य बलागार उद्यान ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතිහාසගත වෙන්නේ මෙවන් පෙරලිකාර රටේ අනාගතයේ වෙනුවෙන් සුබවාදීව කරන වැඩසටහන් එක්ක කියන එක අපි විශේෂයෙන් මතක් කරන්න ඕනකම තියෙනවා सीमा सहित लंका गुडनगिल द्रव्य संस्थावे कोलंब दोलह संगराज मावते पिहिटे नवीकरणीय करन लद सुपिरी वेलंद संकीर्णे अग्रामात्य महिंद राजपक्ष महतागे प्रधानत्वेन व्युर्त केरुना सौभाग्य देक्म संकल्पे यटते देशीय निष्पादन आर्थिकेट रट पेलगैस्वीमे कार्य वडात शक्तिमत् किरीमे अरमुण ऐतिव मेम सुपिरी वेलंद संकीर्णीय नवीकरणीय करति वेनवा लोक जनावास दिने वेनुवेन सीमा सहित लंका गुडनगिल द्रव्य संस्थावे सेवक महात्म महात्मीन्गे दरुदरियन वेनुवेन पेवत्तु चित्र तरंगे जयग्रहण लबू दरुवंट त्यागहा साहतिक पात प्रधानी किरीमद अग्रामात्यवर्यागे अतिन सिद्धु केरुना नवीकरणे कल सुपिरी वेनद सांकीर्णे वेनद प्रदर्शन कुटी अग्रामात्यवर्यागे निरीक्षण लकु अतर ग्रामीय निवास सह इदिकिरीम हा गोडनगिरी द्रव्य कर्मांत प्रवर्धन राज्यामात्य इंदिकानुरुद्ध महतायतुलु पिरिसक मेमावस्थाव संदहा एक्व सिटिया රට තුල කොරෝනා මර්ධන එන්නත් සූදුව ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ 50 වන සත්කාරයේ විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමින් ලෝකයේ අනෙකුත් සියලුම රටවල් කොරෝනා එන්නත ගැසීම සඳහා ක්‍රමවේදයක් සකස් කරලා තිබෙන මොහොතක අපේ රටේ විතරක් ක්‍රමවේදයක් නැහැ අපේ රටේ තියෙන ප්‍රොටෝකෝල් එක තමයි බලවතුන්ට ටෙලිෆෝන් කෝල් එකක් දීලා වැක්සින් ගහගන්න ක්‍රමය දැන් සති කිහිපයකට පෙර මගේ දුරකථනයටත් ආවා SMS පණිවිඩයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට Tamanට එන්නත ගහගන්න පුළුවන් මම ආඩම්බරෙන් Tamun ආශාට කියන්න කැමති මම තීන්දුවක් ගත්තා අඩුම ගණනේ මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට අඩුම ගණනේ එන්නත් ටික ඇනවුම් කරලා අපේ රටට ලැබෙන තෙක් මම එන්නත ගහගන්න හැයි කියලා මම තීන්දුවක් ගත්තා ඉස්සෙල්ලම හම්බුණා නොමිලේ මාත්‍රා ලක්ෂ 5ක් දැන් හරිනම් ලක්ෂ 5ක් ලැබෙනකොට ප්‍රතිලාභ ඉන්න ඕන 250000යි එයි කිනාට දෙක ගානේ නමුත් මොකද්ද වෙලා තියෙන්නේ අර ගෙන ආපු ලක්ෂ 5 ලක්ෂ 5කටම දීලා මේ අපේ රටින් තීන්දුව කරලා තියනවා නෑ එහෙම නෙවෙයි තවත් කාලයක් ගත කරලා දෙවෙනි එක දුන්නට කමක් නැහැ මෙන්න අපේ රටේ ක්‍රියාත්මක වෙන එන්නත් සූදුව දැන් මමත් ඇත්තටම ලොකු අවධානයකට ලක් කියලා ඉන්න පුද්ගලෙක් ඇයි මං ගියසෙ ඉන්නේ නැහෙනේ විපක්ෂ නායකකම් කර කර මම යනවා රට වටේ මට තියෙන එකම ආරක්ෂාව අර අපේ ඇමතිතුමිය එපයි කියපු මුවාවරණයි දුරස්ත භාවය ওই දෙක තමයි මගේ එන්න මං එක දෙයක් තමුනාසයට කියන්නේ කැමති අපේ ජීවිත අහිමි වුණත් අපිට තියෙන ආත්ම ගරුත්වයක් අටක අපි අවංකවම පිරිසිදුවම මේ රටේ පොදු ජනතාව පිණිස සිටින කොරෝනා වසංගත තත්ත්වය සාමාන්‍ය අතට හැරුණු විට වහාම කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව සබරුම පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා පවසනවා ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රධාන ආයතන ව්‍යුහයක් වෙච්ච පළාත් සභාව අද ජනතා නියෝජිතයින්ගෙන් නැතුව වැඩිම කාලයක් පවත්වාගෙන ගිය පළාත් සභා ක්‍රමයේ හැටියට මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතිහාසයට මහා කළු පැල්ලමක් එල්ල කරන අවස්ථාවක් හැටියට තමයි මේ අවස්ථාව අපි දකින්නේ. අපි විශ්වාස කරනවා තව ටික දවසක් යනකොට රටේ තත්ත්වය සාමාන්‍ය අතරපත් වෙනකොට ඉතා කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වේවි කියලා. අපේ ගෙවල් ගේට්ටුව ඇරියම දොරවල් ඇරියම උදේට OPD එක ක්ලිනික් එක වගේ මිනිස්සු අපි දැඩිව විශ්වාස කරනවා ගෙදරට සතර පෙර නිමිති වලින් එන්නේ නැත්නම් මල කඳක් විතරයි එන්නේ උදේ පාන්දරකට මිනිස්සු ඇවිල්ලා කියන දේවල් මිනිස්සුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අපිට පෙනෙන්න අපි පෙනීදපු ක්‍රමයක අදත් අපි අපේ ක්‍රියාකාරීත්වය මේ තනතුරු නැtei කියලා අපි ඈත් කරලා නැහැ. රෝගිය යහපාලන ආණ්ඩුව විනාශ කරපු පළාත් සභා ක්‍රමය ඇති කරන්න මේ රජය කොච්චර උත්සාහ කළත් මේ රට තුල ඇති වෙලා තිබිච්ච කොවිඩ් වසංගත තත්ත්වයත් එක්කලේ කාලයක් ගියත් දැන් රට යම් පට්ටමකට පත් වෙනවට අපි විශ්වාස කරනවා ඉදිරි කාලය තුල පළාත් සභා මැතිවරණේ පවත්වාවි විගණන වාර්තා හැමමම තියෙනවා. ඒ පිළිබඳව ක්‍රියාත්මක කරන්න කිසිම ආයතනයක් නැහැ. මේ පළාත් සභාව එපායි කියන පළාත් සභා අනවශ්‍යයි කියන බොහෝ අයගෙන් මම අහනවා මේ මුදල් විගණනය කිරීම සිදු කරන්නේ කවුද? දේශපාලන නායකත්වයක් නොමැත්තන ජනතාවගේ අවශ්‍යතාවලට වඩා ඉටු වෙන්නේ නිලධාරීන්ගේ අවශ්‍යතාව පමණයි.
එනිසා අපේ රජය හැම වෙලේම උත්සාහ කරනවා මේ පළාත් සභා මැතිවරණය තියන්න. නමුත් මේකට යම් යම් පිළිස් කකුලෙන් අදින බව අපිට නිකන් දැනෙනවා. මොන තනතුරකට ආවත් මගේ සාර වෙනස් වෙන්නේ නැහැ. මොකද පළාත් සභා කියන එකෙන් අපේ රටේ ඒකීය භාවය සම්පූර්ණයෙන්ම බොහෝ දුරට නැති වෙලා අපි ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් වෙනවා. නමුත් මේක ඒකීය රාජ්‍යයක් අවුරුදු 2500ක් තිස්සේ රට අන්තික තමයි මේ පළාත් සභා ආවේ 13 වෙනි සංශෝධනයෙන්. 13 වෙනි සංශෝධනය අපිට ගෙනාවේ ඉන්දු ලංකා ගිවිසුමෙන්. ඒ සාවරේ මම වෙනස් වෙන්නේ නැහැ. එක රටක් එක නීතියක් නම් පළාත් නමේ නීති නමයක් තියෙන්න බෑ. ඒකෙන් තමයි සමස්තයක් වශයෙන් ප්‍රතිපත්තියක් වශයෙන් මම එදත් අදත් නැත් කවදත් පළාත් සභාව වලට විරුද්ධයි. වෘත්තීය සමිතිය රටේ ආර්ථිකයේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ යුතු අතර ජාත්‍යන්තරයට ගතු පවසා රටේ ආර්ථිකයේ බිඳ වැටීමට ක්‍රියා නොකළ යුතු බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ඒ COVID-19 කම්කරු කාර්ය සාධක බලකායේ රැස්වීමකට එක් වෙමින් වෘත්තීය සමිති නියෝජිතයින් හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් ත්‍රිපාක්ෂික COVID-19 කම්කරු කාර්යසාධක බලකායේ රැස්වීමක් පසුගියදා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ සේවා යෝජකෝ හොයාගුණ කට්ටියක් නෙවෙයි. ඉස්සර කාලේ වාර්තිකව සූරා කරන ක්‍රම තිබුණා. නමුත් දැන් එහෙම කරන්න බෑ. වරාය දැන් ඊස්ටර්න් ටර්මිනල් දොක එතර ස්ට්‍රයික් කළා. ඊට පස්සේ කන්ටේනර් ටික ගියා. ඊට බෑවා ඉන්දියාවෙන්. ඒවා මෙහෙට එන්න වුණා. තාමත් ඒකේ බලපෑම තියෙනවා. ඔව් මේ වෘත්තීය සමිති කරන ඒ ගොන් තකතිරු වැඩ නිසා තමයි මේ ඉන්ඩස්ට්‍රි එක ඉෆෙක්ට් වෙලා තියෙන්නේ. ඉන්ටර්නැෂනලි අපිට ලංකාවට වෙන ඩැමේජ් එක තුනෙන් අවසානයේදී වෘත්තීය සමිති සමාජිකයින තමයි යන්නේ මන් දැන් නැති වෙන්නේ. ඔයා දැන් එක එක සංවිධාන වල එක්ක ඔයාගේ තියෙන සම්බන්ධතාවයන් උඩ අරයට ලියනවා මෙහෙට ලියනවා මේ ආගේ ඕඩර්ස් ටික නැති වෙනවා. ඒ නැති වුණාම ඇත්තටම ඔයාම රිස්පොන්සිබල් වෙන්නේ මේ මිනිසුන් අයින් කරන එකට. එහෙම කරන්න ගියොත් මේ ඉන්ඩස්ට්‍රිස් වැටෙනවා. හාම්පුතු ප්‍රශ්නයක් නැහැ. හාම්පුතුන් දැන් සල්ලි එකතුකට ෆික්ස් ඩිපොසිට් දාගෙන ඉන්නේ. ඒකෙන් ඉඳා මොනා හරි කරලා මේක ඉන්ඩස්ට්‍රි එක වැටුනොත් එහෙම කම්කරුවන්ට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉදිරියේදී දිවයින පුරා සතියක කාලයක් අපරාධ මඩින රැල්ල ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය හමුවකට ඊයේ දින එක් වෙමින් නුදුරු අනාගතයේදී අපි අපරාධ මඩින රැල්ලක් අපි ආරම්භ කරනවා. සතියක විශේෂයෙන්ම දිවයින පුරා විශේෂයෙන්ම කුඩු ජාවාරංකාරයෝ සහ පාතාලකාර ක්‍රියාකාර නැත්නම් කප්පම් ක්‍රියාකාරයන් අපරාධකරුවන් මෙන්න මේ අයව මර්ධනය කරන්න එක සතියක් මුළු දිවයින පුරා විශේෂ කාර්ය බලකාය සහ හමුදා සමග පොලිසියත් සමග එකතු වෙලා ඒ වගේ රැල්ලක් අපි ආරම්භ කරනවා එක සතියක් පුරා. ඉතින් එතනින් අපිට පුළුවන් වෙනවා බොහෝ දුරට ජනතාවගේ සහයෝගය ලබාගෙන මේ අපරාධ රැල්ල නැත්නම් මේ අපරාධ කරුවන් නීතියේ රැහැනට ඇත්ත වශයෙන්ම අල්ලා සිටි. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. සෑම ශ්‍රී ලාංකිකයෙකුම එකිනෙකා හා යා කරමින් රටම ඩිජිටල් පහසුකම් වලින් බලගැන්වීමේ සිය දැක්මට අනුව ඩයලොග් ගාසියාටා සමාගම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ගමට සන්නිවේදනයේ වැඩසටහනේ පළමු අදියර රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණා. ශ්‍රී ලාංකික ජනතාවට අඛණ්ඩ 4G ආවරණය ලබා දීමට අපි නොබැඳුව කටයුතු කරනවා. රත්නපුරට පමණක් නෙමෙයි, ඉන්පසු අපි කුරුණෑගල දිස්ත්‍රික්කය, ඉන්පසු මාතර, අනුරාධපුර, ඒ වගේම අපි මේ අවුරුද්දේදී දිස්ත්‍රික්ක 10ක් ආවරණ වැඩ කටයුතු පටන් ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. අනාගතයේදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබමින් එහි ජයග්‍රහණයන් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන්නට මෙරට තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් ඔප්නැංවීම වෙනුවෙන් සුවිසල් පියවරක් පසුගියදා රිට්ස්බරි ආයතනය විසින් ගනු ලැබුවා. ඒ රිට්ස්බරි මෞබිමට වීරයෙක් වැඩසටහන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත හඳුන්වා දීම තුළින් රිට්ස්බරි අප ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් උරුම කර දීමේ ජාතික මෙහෙවරට උරුදී ඇති බව පසක් කර දෙන්නයි අප මේ සියලු වෑයම ගත්තේ. ජාත්‍යන්තර තලයට අපි ඔක්කොම ඔසවා තබන්න ඕන කියන පරමාර්ථය විතරයි මෙතන අපිට තියෙන්නේ. රිට්ස්බරි චොක්ලට්නේ ඒ සන්නාම යටතේ අපිට ඉදිරිපත් වුණා මේ තරගාවලිය පවත්වන්න අපි සම්පූර්ණ අනුග්‍රහය ලබා දෙනවා කියලා. අද වන විට පාසල් මට්ටමේ අභිභවා ගිහිල්ලා ජාතික මට්ටමේ ක්‍රීඩා ක්‍රීඩිකාවන්ට අනුග්‍රහයක් දක්වන්න තරම් ක්‍රීඩාවට අවතීර්ණ වෙලා ඉන්නවා.
ජාත්‍යන්තර කාන්තා දිනයේ වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව දියත් කර ඇති වැඩසටහන සම්බන්ධයෙන් එම බැංකුවේ සභාපති මහින්ද සාලිය මහතා මෙලෙස අදහස් පළ කළා. මාර්තු මාසයේ තුල එම වැඩසටහන තුලින් අපි දිරිය ව්‍යවසායික කාන්තාවන් 10000ක් මේ රටට බිහි කරන්න අපි කටයුතු කරනවා. එම දිරිය කාන්තාවන් අතරින් අපි තෝරා ගන්නු ලබන හොඳම ව්‍යවසායකින්ට තෑගි සහ වරප්‍රසාද ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ලියසවිය ප්ලස් කියන අපේ ගිණුම හරහා දිරිය කාන්තාවන්ට දිරිය ව්‍යවසායිකාවක් වන්න මාර්ගය හදලා තියෙනවා. ක්‍රීඩාපුවත් වෙතයි දැන් අවධානය. ක්‍රීඩාවෙන් ලොව ජය ගන්නට මව්බිමේ දස්කම් දක්වන අපේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්වලක් සපයමින් රෙඩ්ස්බරි ගෙන එන මව්බිමට වීරයෙක් තුලින් අද හමුවන්නේ කෙටිදුර දහවන ශූරේ අමාශාද සිල්වා ක්‍රීඩිකාවයි. දකුණු ආසියාවේ වේගවත්ම කනිෂ්ඨ ක්‍රීඩිකාව ලෙස කිරුළු වළඳා මව්බිම වනින් සැරසුණු අමාශාද සිල්වා මව්බිමට වීරයෙක්. මගේ නම අමාශාද සිල්වා. මම ඉන්නේ රංගොඩ. මගේ ඉවෙන්ට් 100 එකයි 200 එකයි. මම ඇත්තටම අද මෙතන ඉන්නේ ගෙදරින් ලැබෙන සහයෝගයෙන් හින්දා. මට මගේ ක්‍රීඩා ජීවිතේට ලොකුම ශක්තිය තමයි යාලා. 100 එකේ සවුත් ඒෂියන් ජූනියර් චැම්පියන්ෂිප් එකේ ගෝල්ඩ් මෙඩල් එකක් ගත්තා. ඒ වගේම 200 එකේත් ගෝල්ඩ් මෙඩල් එකක් ගත්තා. ජෝන් ටාබට් තරඟාවලියට මම 2016 විතර ඉඳලා සහභාගී වෙලා තියෙනවා. තරඟාවලියේදී ගෝල්ඩ්, සිල්වර්, බ්‍රොන්ස් මෙඩල් දිනාගෙන තියෙනවා. රිස්පරි ආයතනය ලබා දෙන අනුග්‍රහය මම මගේ ක්‍රීඩා දිවියට ශක්තියක් කරගෙන නිවැරදිව පුහුණු වීම කරලා අනාගතයේ ශ්‍රී ලංකාවට ඔලිම්පික් මෙඩලයක් අනිවාර්යෙන් ගේන. ජාතික මලල ක්‍රීඩකයින් ඔලිම්පික් සිහිනය කරා ගෙන යාමට ශ්‍රී ලංකාවේ අංක 1 රිට්ස්බරි චොක්ලට්ස් සවිපරි සපයන්නේ මහත් අභිමානයෙන් රිට්ස්බරි මව්බිමට වීරයෙක්. ඒ සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන පුවත් සමගින්. ඔබට සුවදායි දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.